ඒකකය දෙක දැන් අද කරන්නේ. එතකොට ඒකකය එක වීඩියෝ පහකින් දීලා ඇති. අන්තිමේදී මම අභ්‍යාසිකුත් දුන්නා. ඕගොල්ලෝ ඒක බලන්න. අද මම ඒකකය දෙක ජීවවිද්‍යා විෂය සඳහා ඕගොල්ලෝ අර මම මුලින් කිව්වාගේ ටීචර්ස් ගයිඩ් එක ඕගොල්ලෝ ගන්න ඕන ළඟට 12 වෙනි ශ්‍රේණියේ ටීචර්ස් ගයිඩ් ඕගොල්ලෝ මේ සම්පත් පොතත් අනිවාර්යයෙන්ම ළඟට ගන්න ඕන. මේක මේ පොතත් අරගෙන මේවා NIE එකේ වෙබ් අඩවියෙන් බා ගන්න පුළුවන්. ඒ පොත් දෙකම ළඟට අරගෙන තමයි ඔයගොල්ලෝ පාඩමට සූදානම් වෙන්න ඕන. එතකොට අද කරන පාඩමේ මම පොඩ්ඩක් සඳහන් කරලා තියෙනවා ඒකකය දෙක ජීවයේ රසායනික පදනම සහ ශෛලීය පදනම. කොහොමද ජීවය හැදුනේ? එතකොට මම මුලින්ම ලෙසන් එකේ කියලා ඇති ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම පින්තූරයක් දුන්නා. මේ ජීවයේ ගොඩනැගිච්ච ආකාරය, මේ ජීවයේ ගුණගිට ආකාරය. එතකොට මෙන්න මේ පරමාණු ඇටම්ස් පරමාණු එකතු වෙලා තමයි අණු හදලා තියෙන්නේ. මෙතන මේ ජලාණුවක් දාලා තියෙනවා. ජීවීදේහයේ වැඩියෙන්ම තියෙන්නේ ජලය. ජලාණුවක් දාලා. එතකොට පරමාණු එකතු වෙලා තමයි අණු හදන්නේ. එහෙනම් අපි දන්නෝ මෙන්න මේ ආවර්ත වගුව. ඔයගොල්ලෝ රසායන විද්‍යාවෙන් ඉගෙනගෙන ඇති මේ ආවර්ත වගුවේ මූලද්‍රව්‍ය 112ක් විතර තියෙනවා. නමුත් ස්වභාවයේ පවතින්නේ මූලද්‍රව්‍ය 92ක් පමණ. ඒිනුත් ඇත්තටම ජීවය හදන්න භාවිතා වෙන්නේ ඊටම ඊට වැඩි අඩු සංඛ්‍යාවක්. එතකොට ඒ මූලද්‍රව්‍ය වලින් මම මෙතන දාලා තියෙනවා 96ක් විතර තියෙන්නේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය. බර 90 ප්‍රතිශතයේ 65ක්, කාබන් 18ක්, හයිඩ්‍රජන් 10ක්, නයිට්‍රජන් 3ක්, වෙනත් ඒවා 4ක්. කොහොම තමයි සාමාන්‍යයෙන් අපි පොදුවේ ජීවී දේහයේ මූලද්‍රව්‍ය බර 90 ප්‍රතිශතයක් වශයෙන් ගොඩනැගුවොත් අපිට අර ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය 92කින් ප්‍රධාන වශයෙන් තියෙන්නේ OCHN. ඒතකොට ඒිනුත් වැඩියෙන්ම තියෙන්නේ O, හේතුව බර 90 වැඩි O, හේතුව අපේ දේහයේ ජීවී දේහයේ 60%ක් විතර තියෙන්නේ ජලය. එතකොට ජලය අපි ගත්තොත් ජලයේ අණුක භාරය 18යි. 18ෙන් 16ක්ම ඔක්සිජන්. එතකොට 18ෙන් 16ක් 100ට බැලුවාම 80 බලන්න ඕගොල්ලෝ 18ෙන් 16යි. එහෙනම් 100ට 88.88ක් විතර තියෙන්නේ ඕ. ඉතුරු 11.11 වගේ ප්‍රමාණය තමයි හයිඩ්‍රජන් තියෙන්නේ. එහෙනම් අපි දන්නවා ජීවී දේහයේ බර 90 වැඩියෙන්ම තියෙන්නේ මොකද්ද? ඕ තමයි වැඩියම දෙන්නේ. එතකොට පරමාණු ලෙස නෙමෙයි තියෙන්නේ, මේවා විවිධ අණු හදලා තියෙනවා. H2O, CO2, ඊළඟට O2, ඒ වගේ අණු හදලා, සරල අණු හදලා, ඒවයින් මහා අණු හදලා, ඒ මහා අණු වලින් තමයි අපි දන්නෝ ඉන්ද්‍රිකා හදලා, ඉන්ද්‍රිකා වලින් සෛල හදලා. එහෙනම් ජීවයේ රසායනික පදනම කියන්නේ ඔන්න ඔය ද්‍රව්‍ය කොහොමද මේ ජීවය ගොඩනගන්න උදව් වෙලා තියෙන්නේ කියන එක තමයි අපි මේ පාඩමෙන් කරන්න යන්නේ. එතකොට එතෙන්දි එහෙනම් අපි ඉස්සෙල්ල කරන්නේ ජීවයේ රසායනික පදනම, ඊට පස්සේ තමයි අපි ශෛලීය පදනම කියන්නේ. එතකොට එහෙනම් ප්‍රධාන මූලද්‍රව්‍ය අපි කිව්වා CHON. ඊට අමතරව තියෙනවා මේ කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් සල්ප. ඒතර මිනිසා සඳහා නම් තියෙනවා ක්ලෝරයිඩ්, මැග්නීසියම්, සෝඩියම්. ඒව තියෙනවා වැඩිපුර. දැන් මෙන්න මේ මූලද්�‍රව්‍ය තියෙනවා සාමාන්‍යයෙන් 0.01ට වඩා. අපි ඒවට කියනවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය කියලා. ඊට වැඩිය අඩුවෙන් තියෙන ප්‍රමාණය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය. බෝරෝන්, කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ෆ්ලෝරින්, අයඩින්, අයන්, මොලිබ්ල, මැංගනස්, සෙලරියම්, සිලිකන්, ස්ටැනස්, වැලේඩියම්, සිංක්. ඔන්න ඕවා අංශුමාත්‍ර. එතකොට මේවට අපි පොදුවේ කියනවා මේවට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. මොනවටද එතකොට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා කියන්නේ? අපගේ ජීවීන්ගේ නිරෝගී ජීවිත, නිරෝගී දිවි පැවැත්මත්, ප්‍රජනනය සඳහා නැත්නම් ජීවන චක්‍රයේ ප්‍රජනනය සඳහාත් වැදගත් වන මූලද්‍රව්‍ය වලට අපි කියනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා. එතකොට මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි කොටස් දෙකකට බෙදනවා. අත්‍යවශ්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය, අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය. එතකොට මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලිනුත් එතකොට මිනිස් දේහයේ තියෙනවා මෙන්න මේ අධිමාත්‍ර මූලද්‍රව්‍ය. අධිමාත්‍ර මූලද්‍රව්‍ය මිනිස් දේහයේ තියෙනවා 25ක් විතර. 25ක් විතර. 11යි 14යි, අධිමාත්‍ර 11යි, අංශුමාත්‍ර 14යි. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මිනිස් දේහයේ තියෙනවා 25ක් විතර. ශාක දේහයේ තියෙන්නේ 17ක් විතර. ශාක දේහයේ 17ක් විතර. මේ අධිමාත්‍රයේ වයින් ක්ලෝරයිඩ්, සෝඩියම් ශාක දේහයේ නැහැ. එතකොට සුළු, ඉතාම සුළු වශයෙන් තියෙන්න පුළුවන්. එතකොට අංශුමාත්‍ර වශයෙන් මෙන්න මේ ක්‍රෝමියම්, ෆ්ලෝරයිඩ්, අයඩින්, සෙලනියම්, ස්ටැනස්, වැලේඩියම් ටික නැහැ. එතන තියෙන්නේ 14යි. මේ ශාක දේහයේ තියෙන්නේ එතන
ශාකදේහයේ තියෙන්නේ 8යි. අංශු මාත්‍ර 8යි. එතකොට මෙතන මේ දෙක අයින් වුණාම 9යි. එතකොට ශාකදේහයේ 17යි, සත්වදේහයේ 25යි. මූලද්‍රව්‍ය වලින් ওই ස්වභාවික පවතින මූලද්‍රව්‍ය වලින් ශාක සත්වදේහයේ 25ක් තියෙනවා මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය නෙමෙයි අතර මේ වාණු හදන්න උදව් වෙනවා. ශාකදේහයේ 17යි තියෙන්නේ. එතකොට එයින් අපි මිනිස ගත්තොත් අපි පොදුවේ මුළු ජීවීන්ගේ බැලුවොත් 96%ක් තියෙන්නේ OCHN කියන මූලද්‍රව්‍ය විවිධ අණු හදන්න. ඔක්සිජන් 65යි, 18යි, 10යි, 3යි බරානුව ප්‍රතිශතය. වෙනත් ඒවා මෙන්න මේ වෙන ඔක්කොම ටික එකතු වුණාම තමයි 104 දැන් මිනිස් දේහයේ බැලුවාම මිනිසගේ මේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් 96.3යි, වෙනත් තියෙන්නේ 3.7යි. එතකොට ඒක ඉතා වැදගත් වෙනවා. ඉතින් එතකොට අපි මෙතන රූප සටහන මේ මම දාලා වශයෙන් දාලා තියෙනවා. එතකොට මේ ඔක්සිජන් තමයි වැඩිම තියෙන්නේ. කාබන් තියෙන්නේ 18%ක් විතර, හයිඩ්‍රජන් 10%යි, නයිට්‍රජන් 3%යි, වෙනත් ඒවා 4%යි. එතකොට ඔන්න ඔය දල ප්‍රමාණය ඕගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ.